ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක් දින ලෝක කුසලානය සඳහා වත්මන් එක් දින ලෝක ශූරයන් වගේම 2020 ලෝක ශූරයන් අපි කලින්ම කතා කරලා තියෙනවා මේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි එකම අවස්ථාවක 2020 ලෝක ශූරයන් වගේම එක් දින ලෝක ශූරයන් බවට පත් වෙලා ඉන්නේ එංගලන්ත කණ්ඩායම. ඉතින් ඒක ප්‍රථම අවස්ථාව. ඉතින් ඔන්න ප්‍රබල ලෝක ශූර එංගලන්ත කණ්ඩායම තමන්ගේ සංචිතය නැත්නම් මූලික සංචිතයක් නම් කරලා තියෙනවා මෙවර ලෝක කුසලානයට. එහි විශේෂයෙන්ම කැපී පෙනෙනම සිද්ධිය තමයි බෙන් ස්ටෝක් ටෙස්ට් නායකයා එක් දින තරඟ වලින් සමුගත්තා. දැන් ටික කාලයකට කලින් ඔහු නැවත අවශ්‍යතාවය මත රටේ අවශ්‍යතාවය මත මෙම ලෝක කුසලානයට ඔහු සහභාගී වීමට සූදානම්. හැබැයි ඔහු ඊළඟ IPL තරඟාවලිය අතහැරීමට සූදානම් කියලා තමයි සඳහන් වන්නේ මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩා කරන නිසා. ඒ විශේෂයෙන්ම ඔහුගේ පාදයේ ආබාධයක් තියෙනවා. ඒකේ සැත්කමක් සිදු කිරීමට නියමිතයි කියලා තමයි සඳහන් වන්නේ මෙවර ලෝක කුසලානයෙන් පස්සේ. ඉතින් ඒ නිසා එළමෙන IPL තරඟාවලියට සහභාගී වෙන්නට බැරි වෙයි කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් කොහොම වුණත් ලෝක කුසලානයේ ක්‍රීඩා නොකළා නම් IPL ක්‍රීඩා කරන්නට තිබ්බා. නමුත් ඔහු තමන්ගේ විශ්‍රාම යාම නැවත කැඳවීමක් ලෙස සලකමින් බොහෝ දෙනාගේ ඉල්ලීම මත විශේෂම ජෝස් බට්ලර් ඇතුළු එංගලන්ත ප්‍රධාන චරිත විසින් කළ ඉල්ලීමකට ඇහුම්කම් දෙමින් අර මොයින් අලි බෙන් ස්ටෝක්ට ඇහුම්කම් දුන්නා වගේ එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒකෙම අනිත් පැත්ත වෙලා තියෙන්නේ. ඉතින් බෙන් ස්ටෝක් නැවත සංචිතයට නැත්තම් එක් දින කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. ඉතින් හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. එංගලන්තයේ ගියවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේදී ප්‍රබල පන්දු යවන්නෙක් බවට පත්වෙච්ච ආච බොහෝ දුරට මෙවර ක්‍රීඩා කරයිද කියලා තවමත් නිශ්චිත නෑ. ඔහු මූලික 15 දෙනාගේ සංචිතේ නම් නැහැ. නමුත් අතිරේක ක්‍රීඩකයෙක් විදිහට ඉන්දියාවේ ඔහු යවනවා කියලා තමයි සඳහන් වන්නේ. අපි දන්නවා 15කට අමතරව සාමාන්‍ය ලෝක කුසලානයකදී දෙන්නේ හෝ 3 දෙනෙක් සංචිතේ සමග යවනවා. ඉතින් ආචත් ඒ විදිහට යවයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ප්‍රබල යෝන් ක්‍රීඩක නැත්නම් පසුගිය IPL තරඟාවලියේ වැඩිම මිලක් හිමි වෙච්ච ක්‍රීඩකයෙක් තමයි හැරි බ්‍රූක්. ඉතින් හැරි බ්‍රූක්ට අවස්ථාව අහිමි වෙලා තියෙන ඔන්න ඉන්දියාවේ ක්‍රීඩා කරන්න ලෝක කුසලානේ. ඉතින් IPL තරඟාවලියෙත් ඒ තරම් දක්ෂතාවයක් දැක්වෙන්නේ නැහැ. එක ශතකයක්ද කොහෙද එකවරක් ලබා ගත. ඒ හැරෙන්නට වෙනත් කිසිදු දක්ෂතාවයක් බ්‍රූක්ට ලබා ගන්නට බැරි වුණා. ඉතින් කොහොම වුණත් හැරි බ්‍රූක්ටත් අවස්ථාව අහිමි වෙලා තියෙනවා ක්‍රීඩකයන් 15 දෙනා අතරට එන්න. හැබැයි මේකේ පොඩි වියතිරේකයක් තියෙනවා. සැප්තැම්බර් මාසේ 28 වෙනිදාට කලින් මේ සංචිත ඔක්කොම ශ්‍රී ලංකාව වුණත් වෙනත් කණ්ඩායමක් වුණත් සංචිතයක් දැනට නම් කළාට සැප්තැම්බර් මාසේ 28 වෙනිදාට කලින් ඕනනම් විනාශකම් කරන්නට පුළුවන්. ඉතින් සමහරක් විට ඔය ආච එහෙම පැත්තකින් තියාගෙන ඇත්තේ ඔවුන් තවමත් 100%ක් හරි නැහැ ආබාධ සත්වයන් නිසා. ඉතින් සමහරක් විට ඔහු නැවත ඇතුළත් වෙන්නටත් පුළුවන්. ඉතින් මෙවර ලෝක කුසලානේ ආරම්භ වන්නේ ලෝක ශූර එංගලන්තය සහ අනුශූර නවසීලන්තය අතර තරඟයකින් ඔක්තෝබර් 5 වෙනිදා සුප්‍රසිද්ධ නැත්නම් විශාලතම ක්‍රීඩාංගණය අහමදාබාද් වල තියෙන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය තමයි පළවෙනි තරඟය පැවැත්වෙන්නේ ලෝක කුසලානය ආරම්භ වන්නේත්. ඉතින් ඔය ටික තමයි කැපී පෙනෙන සිද්ධීන් විදිහට සලකන්නට පුළුවන් සංචිතය. සංචිතය ගත්තොත් එහෙම ජෝස් බට්ලර් නායකයා මොයින් අලි ඇඩ්කින්සන් කියලා අලුත් ක්‍රීඩකයෙක්ව නම් කරලා තියෙනවා. ඔහු තාමත් එක් දින ජාත්‍යන්තර වරම් දිනාගෙන නම් නැහැ. බෑස්ටෝ, සෑම් කරන්, ලිවින්ස්ටන්, ඩේවිඩ් මලාන්, අදිල් රෂීඩ්, ජෝ රූඩ්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්, ටොප්ලේ, ඩේවිඩ් බිලි, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝකස් කියන අතිශය ප්‍රබල මේ දවස්වල හොඳින් දක්ෂතා අතර ඉන්න දැවැන්ත ක්‍රීඩකයන් 15 දෙනෙක් මෙතනට නම් කරලා තියෙනවා. එක ක්‍රීඩකෙක් නම් අලුත් ක්‍රීඩකයෙක්. එහෙම බැලුවොත් 14 දෙනෙක් ඇත්තටම නම් කරලා තියෙනවා. ආචත් එළියේ ඉන්නවා දැනට අතිරේක ක්‍රීඩකයෙක් විදිහට. නමුත් ඉතින් 28 වෙනිදා වෙන විට තවත් ප්‍රබල ක්‍රීඩකයන් මේක අසර ගයිද කියලා අපිට හරියටම කියන්නට බැහැ. හැබැයි මේ තියෙන නම් 14ත් අතිශය ප්‍රබල නම් 14ක් බව අපි කවුරුත් දන්නා කාරණයක්. ඉතින් අපි බලමු මෙවරත් ලෝක ශූර එංගලන්තය කණ්ඩායම ගත්තාම ඔවුන්ගේ දක්ෂතා ගත්තාම මේ අවසාන අවුරුදු 4 ක්‍රීඩා කරපු විදිහ ගත්තාම හැම රටාවක්ම මේ ක්‍රීඩකයෝ ටික නම් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලා අපි අනිවාර්යෙන්ම පිළිගන්නට ඕනි. ඒක බොරුවක් නෙමෙයි. ඉතින් සෑහෙන අභියෝගයක් බවට මෙවරත් එංගලන්ත කණ්ඩායම පත්වේවි 2023 ලෝක කුසලානේ 2019 වගේම කියලා තමයි අපට කියන්නට තියෙන්නේ සංචිතය දැක්කම. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.